අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්සල වෙතයි ප්‍රථමයෙන් අවධානය ක්‍රීඩාංගණයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙනවා අගමැති අවධාරණය කරයි ලොව බලවතුන්ගේ සීතල යුද්ධය ක්‍රියාත්මක කරන පොරපිටිය බවට ශ්‍රී ලංකාව පත් වෙලා සජිත් කියයි පාස්කු ප්‍රහාරයේ මහමොල කරුවන් සහ අනුබලදුන් පුත්කලයන් වසර දෙකක් වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූයේ ඇයිදයි කාදිනල් හිමි ප්‍රශ්න කරයි. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. බොහෝ රටවල් COVID-19 වසංගතයේ හමුවේ අධ්‍යාපන වියදම් කපා හරින අවස්ථාවක ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය ප්‍රශංසනීය බව අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සවයකදී. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු යථාර්ථවත් කරමින් ශ්‍රී ලංකාව නිපුණත්වයෙන් සපිරි ශ්‍රම බලකායක් සහිත රටක් බවට පත් කිරීම වෙනුවෙන් නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරිශ්‍රණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ස්කිල්ස් ශ්‍රී ලංකා වැඩසටහන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතාද එක් වුණා. ලෝක බැංකුව හා යුනෙස්කෝ ආයතන මේ සතියේ ප්‍රකාශයක් කළා COVID-19 වසංගත හමුවේ ලෝකයේ රටවල් වලින් 3/2 අධ්‍යාපනය සඳහා වෙන් කරපු මූල්‍ය ප්‍රතිපාදන විශාල ලෙස අඩු කරලා තිබෙනවායි කිය. අපි මොහොතක් සංසන්දනය කරමු ඒ තත්ත්වයයි අපේ රටේ අද තියෙන තත්ත්වයයි. මෙවන් දුෂ්කර තත්ත්වයක් තුළ මුළු ලෝකයම වෙලාගත් වසංගතයක් තුළ මේ විදිහට නිපුණතා සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දීලා සෞභාග්‍ය දැක්වීම දර්ශනය තුළ අපේ රටේ ගෙන යන වැඩපිළිවෙල සංසන්දනය කරන්න ඕනේ අපිට වඩා සම්පත් තිබෙන අනිත් රටවල තත්ත්වය සමග ක්‍රීඩාංගණයක් දියුණු කළ විට රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ අරලියගහ මන්දිරයේදී පැවති උත්සවයකදී ජව සම්පන්න පරපුරක් උදෙසා ගමට පිටියක් ජාතික වැඩසටහන යටතේ රටපුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රටේ නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. ගමට පිටියක් ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසලක් විවෘත කළාම වන්දනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ බව තේරුම් අරගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් අපි කරගෙන යනවා. ඒ වගේම තමයි පිට්ටනියක් ක්‍රීඩාංගණයක් දිනු කළාම රෝලක් හදන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙන බව මට හිතෙනවා. අද අපේ දෙමව්පියෝ හිතනවා ක්‍රීඩාව කියන්නේ කාලේ නාස්ති කිරීමක් කියලා සමහර දෙමව්පියෝ. නමුත් ක්‍රීඩාවට අද තියෙන්නේ ඉතාම හොඳ ඉල්ලුමක්. අද එක පැත්තෙන් ක්‍රීඩාව කියන්නේ වෙළඳ පොලක් තියෙන වෘත්තීය භාවයක් තියෙන විෂයක් බවට පත් වෙලා ඉවරයි. ක්‍රීඩා පාසල් ගාන 30ක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අනාගතයේ මේ தත්ත්වය තව තවත් ඉහළ යවන්න ඕන. අපි රටක් හැටියට හොඳ ක්‍රීඩකයෝ බිහි කරන්න ඕන. අද රටේ තියෙන ක්‍රීඩා නැරඹීමක් මිසක් ක්‍රීඩාවේ යෙදීමක් නෙවෙයි. එහෙම පරපුරකට තමයි අනාගතයේ සාර්ථක නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් අපිට. ජය පරාජය භුක්ති විඳින්න පුළුවන් අපිට. අපේ ජීවිතේ පරාජයට මුහුණ පාපුව අවස්ථා ගණනාවක් තියෙනවා. 15 ජනවාරි 8 වෙනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. තවත් පක්ෂයක් ගොඩනගා ගත්තා. ගොඩනගලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණ දීලා අපි මුහුණ දීලා මේ නැවතත් රටේ ආණ්ඩුවලේ දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් උනේ මම විශ්වාස කරනවා බාල කාලේ ක්‍රීඩාවේ හිදලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා. ලෝකයේ බලවත් රටවල් සීතල යුද්ධය ක්‍රියාත්මක කරන පොරපිටියේ බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ ගලිගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් 48 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය ගලිගමුව ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද එක පැත්තකින් කොවිඩ් එන්න වෙන්දේසියක් ක්‍රියාත්මක වෙනවා. තවත් පැත්තකින් අපේ රටේ කැලෑ ටික වෙන්දේසි කරලා කැලෑ කපන වෙන්දේසි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. मुखद मे रटट वेलाजे मुखद वन संहार क्रियात्मक निर्माण අපේ රටේ වන සම්පත විනාශ වෙන යුගය අද මේ රජය තව දුරටත් ශක්තිමත් කරලා තිබෙනවා වේගවත්ව අපේ රටේ වන සම්පත විනාශ කරන කැලෑවත් වෙන්දේසි දැන් මිත්‍රවරුනි අපේ රට ලෝකේ බලවත් රටවල සීතල යුද්ධයේ ක්‍රියාත්මක කරන පොරපිටියක් බවට පත් වෙනවා මම අහන්න කැමතියි වර්තමාන රජයේ මෙහෙමද රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්නේ මෙහෙමද රටේ නිදහස රැකගන්න එක රටක් ඉල්ලනවා උතුර තව රටක් ඉල්ලනවා දකුණ තවත් රටක් කියනෝ නැහැ අපිට නැගෙනහිර ඕන තවත් රටවල් කියනෝ නැහැ අපිට බටහිර ඕන මේ ඔක්කොම අපේ රටේ පළාත් දැන් පළාත් වෙන්දේසියකුත් වෙනවා දැන් මේකටද මේ 69 ලක්ෂයක් ඡන්ද දුන්නු ජනාධිපතිවරු ඇයි තමුන්නාන්සලා තමුන්නාන්සලාගේ ජනවර මේ විදියට පාවල දෙන්නේ කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මృత ශරීර ඉරණතිව්හිදී බොහොම දාණය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබෙනවා කොරෝනා ආසාදනයේ වී මියයන පුද්ගලින්ගේ මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන ගැටලුවට විසඳුමක් ලබා දෙමින් පසුගිය පෙබරවාරි මාස 10 වනදා අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ භූමදානයට අවසර ලබා දෙන බවයි. ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. එම ප්‍රකාශයත් සමග යළිත් දේශපාලන වේදිකාව උණුසුම් වුණේ ඊට විරුද්ධව සහ පක්ෂව මතපල වීම හමු වෙයි. මෙම සියලු කරුණු කරනා අතරතුර පසුගිය 25 වනදා श्री लंका पोदुजन पेरमुने पक्ष नायक रस्वीमेदी सौख्य माते पवित्रा वन्यारजी महत्मे विसीन कोरोना आसादित मृत देहयान भूमदानेट अवसर लबादेन बव प्रकाश कर सिटिया ए इट अदाल कमिटो विसीन लबादुन तीरने कटानुवाई सौख्य माते वरे विसीन लबादुन अवसरात्मत इट अदाल अति विशेष गसत निवेदन एदिन रात्रिये निकुत केरुना ए निरोधायने सह रोग वेलक्वीमे आज्ञापनते देवन सह तुन्वन वगंति अटते अदाल गसत निवेदने संधान वू परिधि कोरोना आसादित मियन प्रकाश कर සාධිත මෘතදේහ ඉරණතිව්හිදී භූමදානයට අවසන් තීරණයක් ගෙන ඇති බවයි මරණ සම්බන්ධව ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ ගැසට් පත්‍රිකාව අනුව අපි මොඩැලිටිස් එහෙම නැත්නම් ඒ සම්බන්ධව කරන වැඩපිළිවෙල සම්බන්ධව කොවිඩ් සාකච්ඡාවේදී අවසාන තීන්දුව අරන් තියෙනවා ඉරණතිව්වලදී භූමදානය කිරීමට මූලික අවශ්‍යතාවයන් සහ ඒගෙන යන ක්‍රමවේදයන් සම්බන්ධව අද දවස ඇතුළත සියලු දෙනාටම දැනුම් දෙයි ඒ අවශ්‍ය කරුණු ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න මේ වෙනකොට ඉරණතිව් ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කරලා ඕනෑම මෘතදේශයක් බාර ගන්න තැනට කටයුතු යෙදෙමින් තියෙනවා ඉරණතිව් ජනතාව බුහුගත ජලය භාවිත කරන පිරිසක් හේයින් එම ප්‍රදේශයේ බොහොම දාන කටයුතු සිදු කිරීම සුරක්ෂිතද මෙය ඇත්ත වශයෙන්ම විශේෂඥ කමිටුවට යොමු කර පිළිතුරු ලබා ගත යුතු කරුණක් මා එයට පිළිතුරු ලබා දීම සාධාරණ වන්නේ නැහැ එය අතිශයින්ම තාක්ෂණික කරුණක් මෙම ස්ථානය තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසා බැලිය යුතුයි And just because it's highly technical, and so I need to refer it to them as to why and how they selected this. ඇමතිතුමනි ඉරණතිව් ජනතාව නල ජලය භාවිතයේ සිදු නොකරනෙහි එය විවාදාත්මක කරුණක් වී තිබෙනවා. සමහර විට ඔවුන් නල ජලය භාවිත කරනවා ඇති. එහි පවතින්නේ ලුණු සහිත ජලය වීම නිසා. කෙසේ වෙතත් මෙම ස්ථානය තෝරාගෙන ඇත්තේ විශේෂඥ කමිටුව විසින්. They are the people who have nominated this area and then decided that it should be in this particular place at the moment.
මෙතර කොවිඩ් මෘතදේහයන් භූමිදානය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා. මේ සිරුරු භූමිදානය කිරීම ගැන පහුගිය දිනවල ඇති වුණ කතිකාවතේදී ඇත්තෙම අත්‍යවශ්‍ය කාරණයක් වෙන මේ ජලතලයේ හැසිරීම සාකච්ඡාවට භාජනය වුණේ නැහැ. වියලි කලාපයේ අධික වාෂ්පීකරණයක් පවතින ප්‍රදේශවල මේ කාරණය හොඳින් सिद्ध करण प्रदेश जलतले बहुम गुरी द्रव्य पुलवे पहलट गमन करना जलतले दुम जलतले बहुम पहलिन वेलावट सह ए पस मेटी साहित विनकोट मे गमन मार्गे खाला गमन इतकोट वाष्पीकरण निशा तीन जीवी द्रव्यान अक्रियवेन एक साधक प्रदेश मेटी साहित पसाक्रियन भूमियक मुहदाने की करन पुलुवं කොළඹ වරායේ බටහිර පරයන්තේ ඉන්දියාවේ අදානි සමාගම සමග සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. කොළඹ වරායේ නැගිනහිර පරයන්තේ 49% ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජයකත් තීරණයට විරෝධය පළ කරමින් පසුගිය කාලයේ පුරවටම වරාය වෘත්තීය සමිති විසින් විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඊට මහ සංගරත්නය විද්වතුන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ සහය ද හිමි වූයේ වරායේ නැගිනහිර පරයන්තේ 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගන්න අතුරු සටන අත් නොහරින බවට වූ සටන් පාඨය මතයි. එම විරෝධතාවය මතේ පසුගිය පෙබරවාරි මස පළමු වෙනිදා වරායේ වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අර්ලීගහ මන්දිරයේදී පැවැත්වුණු අතර එෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ වරායේ නැගිනහිර පරයන්තය කිසිසේත්ම බදු දීමට හෝ විකිණීමට කටයුතු නොකරන බවයි. ඒ අනුව කොළඹ වරායේ නැගිනහිර පරයන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගිය පෙබරවාරි මාස පළමු වෙනිදා ලබා දුන්නා. එසේම එෙහිදී ගත් තවත් තීරණයක් වූයේ කොළඹ වරායේ බටහිර පරයන්තේ ඉදිරි සංවර්ධන කටයුතු රජයේ මූලික කොටස් පාලනය තබාගෙන ඉතිරි කොටස් කිහිපය අවශ්‍ය නම් විදේශ රටක ආයතනයක් සඳහා ලබා දීමටයි. ඒ අනුව කොළඹ වරායේ බටහිර බහලුම් පරයන්තය ඉන්දියාවේ අදානි සමාගම සහ වරාය අධිකාරිය සමග එක්ව සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබුණා. කොළඹ දකුණු වරායේ බටහිර බහල් ප්‍රාන්තයේ WCT ඉන්දියා රජය සහ ජපාන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය බෞද්ධලික ව්‍යවසායක් ලෙස සංවර්ධනය කිරීමටත් ඒ සම්බන්ධයෙන් නිතිපත් වන යෝජනා ඇගයීම් පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව සහ ව්‍යාපෘති කමිටුවක් පත්කිරීමටත් 2021 පෙබරවාරි මාස 5 වෙනිදා පැවති සම්මුති කමිටුව විසින් අනුමත කරලා ඉදිරිපත් කරන මෙහෙයුම් අවරාදීමේ ගිවිසුම් සහ යෝජනා ඉන්දියා කොමසාරිස් කාර්යාලය සහ ජපාන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයන් නම් කරන ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා. ඉන්දියාව විසින් අදානි පෝච්ස් ඇන්ඩ් ස්පෙෂල් Economic Zone Limited කියන සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා. ජපානයේ තාම ඉදිරිපත් වෙලා නැහැ. ඒ කෙසේ වෙතත් මේම හවුල් ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ගෙනියන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව ඒට අවශ්‍ය කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධයෙන් අප වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය වරාය අධිකාරිය ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතාගෙන් විමසීමක් සිදු කළා. අපි කොහොමවත් බටහිර පරයන්තර ෆයිට් කරේ නැහැ. හේතුව බටහිර පරයන්තය කියලා එකක් නැහැ. තියෙන්නේ මුහුද. එතකොට මේ මුහුදේ පරයන්තයක් නිර්මාණය කරලා ඒ පරයන්තය මෙහෙයුම් කරන එක පිළිබඳව තීරණය කරන්න ඕන ADB ලෝන් එකේ ගිවිසුම් ප්‍රකාරව. ඒතර අපි කොහොමද දන්නවා දකුණු පර්යන්තේ සහ බටහිර පර්යන්තේ කියන දෙක පුද්ගලික ව්‍යවසාය එක කරන්න ඕන කියලා. දැන් බටහිර පර්යන්තේ සම්බන්ධයෙන් රජය ගන්නා වූ ඒ තීන්දුව පිළිබඳව අපේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක කොහොමද ප්‍රයිවට් එකත් එක්ක කරන්න ADB ලෝන් එකේ ගිවිසුම් ප්‍රකාරව එකඟ වෙලා තිබුණේ. නැගිනහිර පර්යන්තේ මේ වෙනකොට 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා අපේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ගැඹුරින් වැඩි පර්යන්තයක් විතර හදන්න සියලු දේවල් සූදානම් කරලා තියෙන ඉදිරියේදී ඒවා අපි ක්‍රියාත්මක කරනවා.
පාස්ක ප්‍රහාරයේ මහමුලකරුවන් හා අනුබල දුන් පුද්ගලයන් වසර දෙකක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූයේ ඇයිදයි කොළඹ අගරදගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටිනවා. ඒ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් වල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනා හිමිවරුන් වෙත ජනාධිපති නීති අධ්‍යක්ෂ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා විසින් පිළිගන්වනු ලැබුවා. එමෙන්ම පාස්කු වාර්තාවේ තවත් පිටපතක් කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් වෙතද නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා විසින් පිළිගන්වනු ලැබුවේ කොළඹ රදගුරු නිල නිවසේදී. මේ අතර මෙම වාර්තාව සම්බන්ධයෙන් කොළඹ රදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපති කොමිෂමේ වාර්තා පිළිබඳ මේ වන විට නොයෙකුත් අය විසින් විවිධ මත පළ කර තිබුණත් මෙම වාර්තාව සියුම්ව අධ්‍යයනය කරන තුරු ඒ පිළිබඳව නිශ්චිත නිගමනයක් මේ මොහොතේ ඔබට ඉදිරිපත් කිරීමට අපට නොහැකි බව මතක් කර සිටිනවා. ඒ වුණත් ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතු වල යෙදෙන අතරතුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ගැඹුරින් සිදු කළාදැයි යන්න ගැන විශාල සැකයක් අපි ළඟ තිබෙනවා. කෙසේ හෝ පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොලකරුවන් කොටුකර ගැනීමට මෙම ඊයත සාධාරණ රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනි. ඒ යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ආවට ගියාවට ඕනෑවට එපාවට කෙරෙනවා වගේ තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා අපි දැන් ඉතා ඕනෑකමින් බලධාරීන්ගෙන් අහන්නේ මේ ප්‍රහාරවලට මුල් වූ මහමොලකරුවන් ඒවාට අනුබල දුන්න අය මුදල් දායකත්වයේ දුන්න අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුණු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට සහ කඩාකප්පල් කිරීමට අත ගැසූ අය ගැන පරීක්ෂණ පවත්වා මෙකී සියලු අය නීතිය හමුවට ගෙන ඒමට ප්‍රහාරයේ සිදු වී වසර දෙකක් ගත වූවත් තවමත් නොහැකි වී ඇත්තේ ඇයිද යන්න අපට පැහැදිලි කර දෙන්න කියා. සමහර වෙලාවට සමහර උසස් නිලධාරීන්ට බලපෑම් කරා මේ විමර්ශන ගැන අයුතු දේශපාලන බලපෑම් කරපු අය ගැන ආරංචි අපට ලැබිලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ බොදුබල සේනා සංවිධානය තහනම් කිරීම පිළිබඳ තිබෙනවායයි කියන කිසියම් නිර්දේශ සම්බන්ධයෙන් නොයෙකුත් මත සමාජගත වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ අපට අවශ්‍ය වන්නේ මෙම මිලේච්ඡ ප්‍රහාරයට ඉර්ජුවම සම්බන්ධ අය හා ඊට අනුබල දුන්න අය අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම නොවන බව. එවැනි නිර්දේශ නිසා පාස්කු ප්‍රහාරයේ සැබෑ කතුවරු සොයායාමේ උත්සාහය යම් ලෙසකින් වෙනත් මගකට යොමු කරනු ලබන බව අපේ හැඟීමයි. ප්‍රහාරය සිදු පළමු දවසේ සිටම අප ඉල්ලා සිටින්නේ මේ ප්‍රහාරයේ මහමොලකරුවන් සහ ප්‍රහාරය පිළිබඳව දැන දැනත් ඒ පිළිබඳ කිසිත් නොකර සිය වගකීම් බරපතල ලෙස පැහැර හැරිය අයත් සොයා නීතිය ඉදිරියට ගෙන ඒමට අප්‍රමාදව කටයුතු කරන ලෙසයි. පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව වත්මන් රජයේ හෙළි නොකරන්නේ ඇයිදයි සමගි ජනබලවේගයේ රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය සම්බන්ධව පත් කරපු කොමිසමේ සඳහන් කරපු ගැසට් පත්‍රය මගේ ළඟ තියෙනවා. අපි අහනවා මේ ගැසට් පත්‍රේ පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය සම්බන්ධව කොමිෂන් සභාවේ අපේක්ෂිත අරමුණු ඉෂ්ට වුණාද කියලා අපිට අහන්න වෙනවා. එක වගකීතු කාණ්ඩයමකට විතරයි මේකෙන් අවශ්‍ය පියවර අරන් තියෙන්නේ. අපි අහනවා රජයෙන් මේ සහරාංගමේ මේ කුමන්ත්‍රණය පිළිබඳව පිටිපස්සේ හිටියේ කවුද කියලා හෙළි නොකරන්නේ ඇයි කියලා අපි අහනවා.
රජයේ මේක ඇතුලේ හංගන දෙයක් තියෙනවා. එදා ජනාධිපති වර්ණයේදී කිව්වේ අපි ආපු ගමන් පාස්කු ඉරිදා සිද්ධියේ විත්තිකරින්ට අවශ්‍ය පියවර ගන්න. අද ආණ්ඩුවේ කරන්නේ නැහැ. එදා අපේ ආණ්ඩුවෙන් ජනාධිපති පත් කරපු කොමිසම විතරයි. එදා කරපු පරීක්ෂණ විතරයි. කිසිම පරීක්ෂණයක් කළා නැහැ. මේ සහරාන් කවුද? සහරාන් කියන්නේ 2015 ට ඉස්සෙල්ලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පඩි ලැබපු ආරක්ෂා අමාත්‍යාංශයේ උත්තු සපේ පුජ්‍යලේ තමයි සහරාන් කියන පුජ්‍යලයා. මේ අවස්ථාවේදී කළු ඉරිදාවක් මේ මාර්තු 7 වෙනිදා ප්‍රකාශයට පත් කරලා ප්‍රබල විරෝධයක් පෙන්වීමට තමයි කතෝලික සභාව ඇතුළු ඒ ජනතාව තීන්දු කළා තියෙන්නේ. අපි මේක දේශපාලනීකරණය කරන්නේ නැහැ. අපි මේක සාමාන්‍ය පුරවැසියන් ලෙස අපි මේ විරෝධයට එක්කව් වෙනවා. මේක ඉතාමත් පැහැදිලි මේ බෝම්බ ප්‍රහාරයත් එක්කම දේශපාලන ප්‍රහාරයකුත් මේකෙන් සිද්ධ වුණායි කියලා. අද මේ පරීක්ෂණ දේශපාලන කුණාටුවකට අද හසු වෙලා තියෙන්නේ. ඒ කුණාටුවෙන් අපි මේ පරීක්ෂණ බේරගෙන සුවාදීනව ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව යට ඉන්න මහා මොලකරුවන් අල්ලා ගැනීම සඳහා ඒ අවශ්‍ය වාතාවරණය හදන්න තමයි මේ විරෝධතාවය දක්වන්නේ. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය පරාජය කිරීමට ඉන්දියාවේ සහාය ලැබෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පවසනවා. එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය සාකච්ඡාවට ගැනුණා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු කර ඇති බවත් එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන බලපෑම එම කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් මිචෙල් බැචලේ සැසිවාරයට ඉදිරිපත් කළා. මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම වන බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ මලාවි රාජ්‍යයන් එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවලට ඉදිරියේදී ශ්‍රී ලංකා රාජ්‍ය නිර්දේශ ලබා දීමටද නියමිතයි. කෙසේ වෙතත් මේ වන විට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට විරෝධය පළ කර ඇති අතර තවත් රටවල් 15ක් ඊට සහාය පළ කරමින් සැසිවාරයේදී අදහස් දක්වා තිබෙනවා. මේ අතර ඉන්දියන් ටුඩේ රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවයි. ඔබ හිතන්නේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට කුමන රටවල් වල සහාය ලැබේ කියලාද? ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී අපට රටවල් 21ක සහාය ලැබුණා. ඒ වගේම රටවල් 15ක් අපට විරුද්ධව අදහස් ඉදිරිපත් කළා. ඒ රටවල් ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ බෙදීමක් ඇති කර තිබෙනවා. බලවත් රටවල් සිය බලය යොදා ගනිමින් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම දැකගත හැකි. ඔබ ප්‍රකාශ කළ රටවල් 21ක් ශ්‍රී ලංකාවට සහාය දෙනවා කියලා. ඉන්දියාව ඊට ඇතුළත් කියලාද හිතන්නේ? නමුත් ශ්‍රී ලංකාව 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කර නැහැ. දමිළ ජනතාවගේ අයිතිවාසිකම් ඉටු නොකිරීමත් ඉන්දියාව සැලකිල්ලටගෙන තියෙනවා. ලංකාව පිළිබඳ ජිනීවා සැසිවාරයේදී ඉන්දියාව පක්ෂව කතා කරන්නේ නැහැ. නමුත් ඉන්දියා විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ විශ්ව ගම්මාන ගැන ඉන්දියාව ශ්‍රී ලංකාවේ අසල්වැසි අප අපේක්ෂා කරනවා. ඉන්දියාව අපට සහාය ලබා දෙයි කියලා. ඡන්දය ලබා නොදුන්නා දෙරටේ සබඳතාවල බිඳවැටීමක් සිදුවන්නේ නැහැ. අපි දන්නවා තමිල්නාඩුවේ මැතිවරණයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි කියලා. එය ඉන්දියා රාජ්‍ය ස්ථාවරත්වයට හේතුවක් බවත් අප දන්නවා. ඒ පිළිබඳ අප අවබෝධයෙන් ඉන්නේ. මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි විශ්වාස කරනවා අපි බොහොම පැහැදිලිව සත්‍ය ජයගනී කියන තැන ඉන්නවා. මේ අනුව කරපු බොරුව වංචාව පහුගිය අවුරුදු කීපය තුළ එහෙ වංචාව තුළ ප්‍රධාන වශයෙන් ඉතාමත්මම පිළිකුලෙන් සහගතව මම මේ වෙලාවේ ශීපපත් කරනවා මංගල සමරවීර විදේශ ඇමතිවරයා කරපු ඉතාමත්ම නින්දිත ක්‍රියාවලියේ ප්‍රතිඵල තමයි මේ අද රටේ පුරවැසියන් හැටියට අපි භුක්ති විඳින්නේ. ඒ කියන්නේ ඉතාමත්ම දඩ ලෙස අපේ අප්‍රසාදය පළ කරනවා. ඒ අප්‍රසාදය පළ කිරීමේ ප්‍රධාන කොටස්කරුවන් හැටියට ලංකාවේ වෙසෙන ලංකාව විසින්ම ලංකාවේ හමුදාව අපරාධ කරයි කියලා කියන්න තරම් මම හිතන්නේ ඉතාමත්ම පහත් මට්ටමකට වැටිච්ච යෝජනාවක්. අපි ඒ නිවැරදි කරමින් ඉන්නේ. අපි සතුටු වෙනවා ලෝකේ තියෙන ප්‍රබල රටවල් ගණනාවක් මේ වෙනකොට මේ යථාර්ථය පිළිගගෙන තියෙනවා. ඒ සම්බන්ධව අපි බොහොම පැහැදිලි ස්ථාවරයක ඉන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉන්දියාව සාධාරණයේ පැත්තේදී ඉන්දියාව සාධාරණයේ හිට කරොත් අපිත් එක්ක හිට ගන්න එක අපිට දැඩි ලෙස විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම අපිත් එක්ක චීනය, රුසියාව ඇතුළු රටවල් ගණනාවක් මේ වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළි හමුවෙමු මධ්‍යාහ්න 12ක අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.